විශේෂ අවස්ථාවක් එළඹුණේ මේ වටිනා උතුම් මොහොත. පින්වත් මහේෂ් මහත්මයා සහ නදීෂා මහත්මිය ඇතුළු මේ මෞදෙමෝපියන් ඥාති බොහෝමත්ම ශ්‍රද්ධා සම්පන්නව අද මේ උතුම් බෙහෙරගල අරණ සෙනසුනට පැමිණිලා දහවල දානේ පිරිනමා පිණ්ඩපාතිකව වැඩි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානෝපස්ථානයන්හිදී අනතුරුව අනුමෙවැනි කෙටි දේශනාවටයි අවුක්කම් දෙන්නේ. ඒ සඳහා බොහෝම ගැළපෙන වටිනා උතුම් ගාථා පද කීපයක් මා කෙටියෙන් මාතුකා කළා. පුඤ්ඤං චේ පුරිසෝ ඛෛරා ඛෛරා තේසං පුනප්පුනං පම්මි චන්දං ඛෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ඥානවන්ත මිනිසයෝ ඥානවන්ත අය පින්දාම් කරනවා, කුසල් වල යෙදෙනවා, කුසල සමාදානී වාසය කරනවා. පුඤ්ඤං චේ පුරිසෝ ඛෛරා එවගේම කෛරා තේසං පුනප්පුනං තේසං ඒ කරන ලද කුසල පුනප්පුනං නැවත නැවත සිහි කරනවා. මම මෙවිදිහේ වටිනා දානමය පින්කමක් කළා, මේ වගේ වටිනා සීලයක පිහිටා වාසය කළා, මෙවිදිහේ උතුම් භාවනා මනසිකාරයේ යෙදුණා ආ දිවසේ කළ පින්කම් ගැන නැවත හිතන සිතමින් සතුට ප්‍රමෝදයට පත් වෙනවා නෝනි. අන්න එතකොට ඒ කුසලය නැවත නැවත ඉස්මරණයකට සතුට වෙන ක්ෂණයක් පාසාම සුභෝ පුඤ්ඤස්ස උච්චයෝ. උච්චයෝ බොහෝම විපුල බවට පත් වෙනවා. ඒ ලැබෙන සැප විපාක එන්නත් කුසල් විපාක සිත. තමන් ඥානවන්ත නිසා දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා වඩනවා, කුසල් කරනවා,
ඥානවන්ත නිසා කළ කුසල් ගැන නැවත නැවත සතුටු වෙනවා. එවිට ඒ කුසල විපාකය බොහෝ සෙයින් වැඩි වෙනවා. ඒ තමයි කීටි සරල අදහස මේ ගාථාවෙන් ගන්න තියෙන අර්ථය. ඉතින් කල්පනා කළ බැලුවාම මේ පින්නතුල්ලාගේ පින තමයි මේ විපාකය. මේ වගේ අද දවසක මෙවිදිහේ දානමය පින්කමක් මොනවට වදාළ ශාසනයේ සිල්වත් ගුණවත් මහා සඳනෝනේ ගුණසිහිකට පිණ්ඩපාතිකව වැඩමකට වදාළ අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට පාත්‍ර ධාතුවට දම් පිළියෙන්න. උන්වහන්සේලා ඉහළ මළුවේ සිට පාත්‍ර දරව පිළිවෙලින් සංසුන් ඉරියව් ඇතුව බොහෝම සිහියෙන් පිණ්ඩපාත සංඥාවෙන් යුතුව වැඩම කරනවා දකිනකොට පින්වත්නි, ඒ දකින දර්ශනයේ දෙස බලාම අපේ හිත නිවි පැහැදී යනවාමයි. සාදු සාදු කියලා. ඔය වැඩම කරන්නේ වෙන කවුරුත් නෙවෙයි, අතීතයේ වැඩ සිටිය බුද්ධ ස්වරාවක වූ සාරිපුත්ත මහා රහතන් වහන්සේ, මහා මුගලන් මහා රහතන් වහන්සේ, ඒ වගේම මහා කාශ්‍යප මහා රහතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය සංඝ ප්‍රතිපදාවට පරිපාලන ඒ උතුමන් අනුයාතව සසුන් පිළිවෙත් පුරන නිස්සරෝණීද කියන හිතේ ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාව පහළ වෙන සිතින්ම තමයි උන්වහන්සේලා දෙස බලන්නේ. බොහෝම සංවර සිවුරු දෙවුර පුරවාගෙන උභයාසව පාත්‍ර අතැතිව බිමහෙලූ ඇස් ඇතිව වටපිට බැලීම එසවීම හස්ත විකාර මුකුත් නැතුව ඒ වඩින දර්ශනය දැක්කාම හිත නිවෙනවා, හිත පැහැදෙනවා. සංඝෝ පවර මානාව සංඝහා දැක සිත පැහැදී උන්වහන්සේලාගේ දෙපා දෝවනය කරනවා. සසර උපෝපන් ජීවිතයක් පාසාම ඒ පා දෝවනය කිරීමේ කුසල් බලයෙන් උසස් විදී කුල සම්මත ජීවිත මහා උසස් කුලවල උපදින්න හේතු වෙයි. බ්‍රාහ්මණ ශස්ත්‍රීය වෛශ්‍ය කියන උසස්ම කුල සම්මත ජීවිත ලබන්නේ කොටයි. ඊළඟට ඒ මෙසේ පිළි අරගෙන පාදෝවනය කරලා පාත්‍ර මතක ධානය පිළිගන්නකොට බක් හැන්දා දාන ටිකා එදා බුද්ධ පමුක මහා සංඝරත්නයට කොහොමද පූජා කළේ, රාජරාජ මහාමාත්‍යාදී ඒ අය බොහොම ශ්‍රද්ධාවෙන් අනේ අපිත් මේ පාත්‍රයට භාජනයට ආනි භාජනයට අපි බොහෝ දුක් මහන්සියෙන් උපයා සපයා දානය පූජා කරනවා මේ මහා සංඝරත්නයේ ගුණසීකරත. උන්වහන්සේලා ඒ පාත්‍රයේ අවශ්‍ය පමණට පිළි අරගෙන වැඩම කරලා නොපෙනී ශාලාව දානශාලාවට යනතුරු මේ කුසල් සිත පැවතුණා. ඉතින් බලන්න පින්වත්නි, කොතන හිටද මේ අද දවසේ ස්වාමීන් වහන්සේලා වඩිනවා දකින ඉරියව්වේ නම් කුසල් සිත් වැඩුණා, පාදෝලිය කරනවට කුසල් සිත් වැඩුණා, දානෙ පිළිගන්නවට කුසල් සිත් වැඩුණා. ඒකට කුසල් චිත්ත වේති පරම්පරාවක් හිතේ උපදවා ගන්න වාසනාව මේ කුසල විපාකයේ පින්වත්නි අප්‍රමාණයි අනන්තයි. ඒකයි මම කිව්වේ ඔබ මේ වාසනාවන්ත දවස උදාකර ගන්න ලැබුණේ පිනක් නිසා කියලා. දාන ටික බෙදුවත් ඒ මොහොතේ පවන කුසල සිත ඇති වුණාට ප්‍රමාණවත් නෑ. වෙයිනාගත සංඝයාත වප්පිලෙත් කුසලයේ උත්තරයක්. දාන ශාලාව පාදිනව පිරිසිදු කරනවා, එම් පිළිගන්නවා, පාප සෝදා පිසදමන පිළිගන්නවා. බලන්න මේ අධ්‍යාන පාඩ කොට අපේ හිත වෙන අරමුණකට යන්නේ නැහැ, කුසල සිත ඔස්සේම වැඩ කරනවා.
කුසාසිතින් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න තන් මේ දානන් විපුල කරන් තිබුණේ. ඒ දානයේ මහත්ඵල මහ ආනිසංස දායක බවට පත් වෙනවා. එක දානමය පින්කමක් නිසා කුසල් විශේෂිත විශේෂිත කුසල් කුච්චර සිද්ධ වුණාද? දන් දීමේ කුසල බලයෙන් උතුම් පන් ජීවිතයක් පාසා දීර්ඝාස ඇති සම්පත් ජීවිතයක් ලබන දීර්ඝාස සම්පන්න උපදී. උපන්නා වූ ඒ මනුෂ්‍යයා වෙන්න පුළුවන් දිවියෙක් වෙන්න පුළුවන් සම්පූර්ණ ආශ්‍රයෙන් ගෙවන අවසන් කරලා තමයි ජීවිතේ අවසන් වෙන්නේ. එතකොට දීර්ඝාස විදිහින් ලැබෙන මහා කුසල ශක්තියක් ඊළඟ ස්වාමීන් වහන්සේලාගේ නිරෝගී භාවයේ සහ ආයත පහසු මේ දාන වස්තු නිසා උපදිනවා. නාමසේලාට දානයේ වැළඳුම ක්ලාන්ත ගති ඇති වෙනවා. ශරීර වර්ණය දුර්වර්ණ වෙනවා. කය පවත්වන්න බැරි වෙලා යනවා. හිත වඩන්න බැරි වෙනවා. ඒ නිසා ඒ කුසල විපාකී පෙරණ ඔබට සාන්දෘෂ්ටිකව මේ මොහොතේ පටන් ඔබ නිරෝගී භාවයට පත් වෙනවා. යම් රෝගාබාධ අසනීපකම් හට අරගෙන තිබුණා නම් ඒ සියල්ල යටපත් වෙලා දුරු වෙලා නිරෝගී වෙනවා. යම් බඳු රෝගාබාධ අසනීපකම් වැළඳීමට නියමිතව තිබෙද්ද නොවැළඳී යනවා. තියෙන නිරෝගී භාවයේ වඩා අභිවර්ධනයට පත් වෙනවා. ඒ කියන්නේ මොහොතේ නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. ඔන්න බලන්න දන් දීමේ කුසල ආනිසංසපදේ ඊළඟට පින්වත්නි කායික මානසික සුවපත් සැපවත් ජීවිතයක් ගෙවගෙන ඒ වගේම බොහෝම කිසිලෙකුට යටපත් කරන්න බැරි බලගත් කෙනෙක් වෙනවා. මහේසාරකෙ කෙනෙක් බවට වෙනවා. නුවණ ප්‍රඥාව ඇතුව තමන්ගේ ජීවිතේ බොහෝම හොඳින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන මේ ජීවිතයේ අවසාන තප්පරයේදී බොහෝම සිහිනුවණින් යුක්තව ජීවිතයේ අවසන් කර ගැනීමේ වාසනාව උදා වෙනවා. ඉතින් මේ ආනිසංස මෙලව ලැබෙන ටිකක් මම මතක් කළේ ඊටාම කෙටියෙන්. පරලෝ ජීවිතයන්හි පත්තු නැහැන් පස්සේ පත්වීමත් බොහොම සැපදායක වෙනවා. බොහොම සුගතිමත් දිව්‍ය ලෝකවල උපත ලබනවා. මනුෂ්‍ය ලෝකයේ සුගතිය තුළ බොහොම හොඳ ජීවිතයක් ලබාගෙන මේ ධර්මයේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙච්ච හිතක් ඇතිව සමත විදර්ශනා භාවනාවන් වඩන්නට සිත් නැඹුරු වෙනවා. වඩන කමඨාන හොඳින් වැඩෙනවා. උඩ වෙලාවට භාවනා කර්මස්ථාන අරමුණු ලබාගත්තට ගොඩක් දෙනකොට වෙලක් අවස්ථාවලදී මේ සමාධි මාත්‍රයක්වත් උපදවා ගන්න බැරි වෙනවා. ගොඩක් උත්සාහ වුණත් චිත්ත සමාධි මාත්‍රයක්වත් වැඩෙන්නේ නැහැ. හේතුව සසර පින වැඩිකම නිසායි. යවශ උපකාරක කුසල් ධර්මවල යෙදී තියෙන්න ඕනේ. ඒ නිසා මේ කුසල් බලයෙන් පින්වත්නි සමත භාවනාවක් වැඩුවේ ඒ සමත භාවනා බොහෝ පහසුවෙන් සමෘද්ධ භාවයටපත් වෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානයේට සුඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානයේ දක්වා හිත වඩන්න ශක්තිය ලැබෙනවා. මේ අපට ඇහැට කනට පේනේව නෙවෙයි ආධ්‍යාත්මිකව ඇතිවන ස්වභාවයක්. ඊළඟට මගඵල ධර්මයන් අවබෝධ කර ගැනීමේ අදහසින් විදර්ශනාවට බැස්සොතින් විදර්ශනා ඥාන මුදුන් පමනවාගෙන දසවිධ විදර්ශනා ඥාන කෙලවර සෝවාන් ආදී මාර්ග අනුක්‍රමයෙන් අමහා මහ නිවන් අවබෝධ කර ගන්න වාසනාව උදා වෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න අද මේ මහේෂ් මහත්මයා නදීෂා මහත්මිය මෞදෙමෝපියන් ඇතුළු ඔබ සෑම දිනාගේ පිනක් නුවණක් නිසා මේ අවස්ථාව යොදාගෙන සිට මෙලව සැප විපාක විඳින්න ලැබෙන මහ පිනක් කරගත්තා. මෙලවින් තුරන් වෙලා පරව පරණවදී මීටත් වඩා මහේසාක්‍ය සැප විපාක දෙන පිනක් කරගත්තා. මේ ජීවිතයන් පරණව ජීවිතන් ඉක්මවලා සාංසාරික දුකින් නිදහස්ව ලබන පරමාර්ථ සංඛ්‍යාත අමා නිවන්සුව අවබෝධ කර ගැනීමට මේ පරිත්‍යාග චේතනාව උපකාර ධර්මයක් බවට පත් වුණා.
මේ දිහා බලන්න නුවණින් කල්පනා කරන්න. එනිසා බුදුරජාණන් වහන්සේ පහදා අනුදැන දේශනා කොට වදාළේ තණ්හක්ඛයෝ නිබ්බානං නිබ්බානං පරමං සුඛං. මේ ලෝකේහි උතුම්ම සැපය මොකද්ද කියලා වහන්සේ පෙන්වා යමෙක් මේ ලෝකේහි උතුම්ම සැපයකින් සුඛයකින් ජීවත් වෙනවා නම් ඒ පිරිනිවන තුරු බලා සිටින රහතන් වහන්සේගේ විහරණය කියලා උන්වහන්සේ පෙන්වුවා. මේ ලෝකේ උතුම්ම සැපය වින්දනය කරන්නේ කවුද? පිරිනිවන බලා ඉන්න රහතන් වහන්සේ පමණමයි. ඇයි එහෙම කිව්වේ? ජාති දුකින්, ජරා දුකින්, ව්‍යාධි දුකින්, මරණ දුකින්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ආදී කියන 11 මහා ගිනි වලින් දැවමින් ජීවත් වන අපට ඒ සියලු ගිනි මැල නිවා දමන්නේ, සියලු කෙලෙස් ගිනි මැල නිවා දමන්නට හැකියාව ලැබෙන්නේ පින්වත්නි තණ්හක්ඛයෝ තණ්හාවගේ ක්ෂය වීමත් සමගයි. තණ්හාව ක්ෂය කළා නම් තණ්හක්ඛයෝ නිබ්බානං. තණ්හාවගේ සම්පූර්ණ ප්‍රහාණය තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් ඒ නිවුණු හිත, සැනසුණු හිත තමන්ගේ ජීවාවසේ අවසන් වෙන්නේ කොයි වෙලාවෙද, කොයි මොහොතද කියා බලා ඉන්න වැඩි කලබලයකුත් නැහැ, ප්‍රමාදයකුත් නැහැ කියනවා. කොයි මොහොතක කොයි වෙලාවක වූ මරණය සිද්ධ වේදෝ සිදු වේවා කියන අදහසින්. ඒතර බලන්න කිසි අපේක්ෂාවක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ, යුතුයකමකුත් නැහැ, බැඳීමකුත් නැහැ, ඇලීමකුත් නැති නිසා ගැටීමකුත් නැහැ, මුලාවක් කොහෙත්ම නැහැ. රහතන් වහන්සේ තේ උතුමන් වහන්සේලාගේ එවැනි තැනකට හිපත්ුනේ එක වරදවර නෙවෙයි පින්වත්. ඔය පින් ඇති ඔබේ පින් හිතේ පහළ වුණේ වටිනා දානයක් පිරිනමන්ට, අනේ අපි මෙහෙම පින්කමක් කරන්න ඕනේ කියලා. අන්න ඒ විදිහට ඈත එපිට සසර ජීවිතවලදී ඒ උතුම් ජීවිතවලදී කල්පනා කළා අපි බුදුන්ට දන් දෙන්න ඕනේ, බුදු සව්වන්ට දන් දෙන්න ඕනේ, බුද්ධ ශ්‍රාවක උපාසක උපාසිකාවන්ට දන් දෙන්න ඕනේ, දුගී මගී යාචකයන්ට ආහාර පාන ආදී යෑම සංග්‍රහ කරන්න ඕනේ, මාතු උපස්ථානේ අම්මට සලකන්න ඕනේ, පිතු උපස්ථානේ තාත්තට සලකන්න ඕනේ, සිල්වතුන්ට ගුණවතුන්ට ගරු සම්මාන දක්වන්න ඕනේ කියලා ඔය විදිහේ කුසල් සිත් ඈත පිට සංසාරගත ජීවිතවල කල්පනා කරලයට බොහෝම හොඳින් ඒ වත්පිළිවෙත් ධර්ම, කුසල් ධර්ම සිදු කරගෙන සිදු කරගෙන ඇවිදින් ඒ පුණ්‍ය විපාකී දෙවුලුව, බඹලුව, මනුලුව සුගතිමත් අවස්ථාවල උපත ලබලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගෙන් දහම අහලා අර ශ්‍රද්ධාව වැඩි දියුණු කරගෙන සීලය, සුතේ, ත්‍යාග, ප්‍රඥාදී මේ ඉන්ද්‍රිය වඩන ධර්මයන් පිළිබඳ විශ්වාසයක් ගොඩනගාගෙන පැමිණිලායි ලෝතුරා බුදුන් රජාණන් වහන්සේ නමකගේ සසුනකදී සෞඛලෙස් නසා අරිහත්වේ අමාමා නිවන් සුව සාදා ගන්නේ ඒ රහතන් වහන්සේ. එනිසා මේ ගමන ලේසියෙන්, පහසුවෙන්, කෙටියෙන් කළ හැකි දෙයක් නෙමෙයි. පිළිවෙලකට, අනුපිළිවෙලකට පිළිසිදුව කළ යුතු ක්‍රමයක්. ඒ මුල් පියවර තමයි දැන් මේ දාන, දාන දේත දන් දීම කියලා කියන්නේ ඒකයි. නම් දන් දීම දානෝපස්ථානේ මේ මොන වචන වලින් පැහැදිලි කළත් මෙතන පැහැදිලිවම සිද්ධ වෙන්නේ පින්වත්නේ තණ්හාව යටපත් වීමමයි. එහෙනම් සියලු කාරණා ඉෂ්ට කරලා දෙන, නිවන සාධනය කරලා දෙන සර්වකෘතක් දානංච නිබ්බාන, නිවන සකස් කර දෙන, නිවන සලසා දෙන ඒකායන ශාන්ත ක්‍රියාව කුමක්ද කියලා පණිවරු මේ සංස්කෘත ශ්ලෝක වලින් පැහැදිලි කළේ සියලු අර්ථයක් සාදා දෙන්නේ දානය, දානය කියන කාරණයයි.
බුද්ධ වචනයේ දෙස අනිත් පැත්තෙන් හැරලා බලනකොට සියල්ලම අතහැරලා යන මේ සත්වයාගේ මරණීය ජීවිතය ගැන ගත්තාම ඒත් සංස්කෘත ශ්ලෝකයක සඳහන් වෙනවා නග්නව නිර්වස්ත්‍රව යන මේ අපේ ජීවිතේ කිසිවක් නැහැ කියන්නේ කියලා. ඒ කියන්නේ මිය ගිය හැ පස්සේ දේහයේ අපට උඩින් පේන කොටස පමණයි වස්ත්‍රයේ තියෙන්නේ අභ්‍යන්තරයේ නිර්වස්ත්‍රයි. ඒකයි ඒ ශ්ලෝකයේ සඳහන් වෙන්නේ උඩින් පෙනෙන කොටස රෙදි කඩකින් උපවත් කරලා තියෙනවා පිටුපස කිසිවක් නැහැ. ඒකයි නග්නව නග්න කියන්නේ නිර්වස්ත්‍රව. නිර්වස්ත්‍රව ඒ ගමනේ යන්න වෙනවා කිසිදු දෙයක් බාහිරව නැහැ. ඒ නිසා බුද්ධ වචනේ දෙසටම හැරෙනකොට පේනවා අපිට ගත යුතු කිසිම දෙයක් භෞතිකව පරලෝක ගමනට මේ නැති බව. නමුත් පින්වත්නි අපිට ගත හැකියාවක් මේ තුල තියෙනවා. ඒ කුමක්ද? අපි ජීවත් වෙන කාලයේ පුරාවට ශක්ති ප්‍රමාණයෙන් අපේ හිතේ හටගන්න රාග ద్వේෂ මෝහ මාන්න ආදී 1500කට ආදී කෙලෙස් ධර්මයන්ගෙන් හිත සන්නද්ධව තියෙන බව ටික ටික අඩු කරගෙන ලෝභ හිත යට කරගෙන දන් දීලා ජාගවන්ත හිත දියුණු කරගත්ත සත්‍ය ద్వේෂ හිත යටපත් කරගෙන මෛත්‍රී විහාරී සිත මෝහය යටපත් කරන ප්‍රඥාව උපදවාගත් ශක්තිය අලෝභ ద్వේෂ අමෝහ කියන මෙන්න මේ සිතුවිලි ධාරාව තමන්ගේ හිතේ උපදවායට බොහෝම ශක්තිමත්ව ජීවිතේ අවසන් කරන තප්පරයට මුහුණ දෙන්න අපට ශක්තිය ලැබුණොත් ඒ ලැබිච්ච ශක්තිය තමයි ඊළඟ ජීවිතේ පුනර්භවය සකස් කරන්නේ. මේ ජීවිතේ පස්සේ ඊළඟ ජීවිතේ මේට වඩා සිය දහස් ගුණයෙන් අනන්ත ආනිසංස ඇති වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙනවා ඒකාන්ත සත්‍ය වශයෙන්. අන්න ඒ නිසා කල්පනා කරගන්න අද මේ දානමය පින්කමින් ජනිතගත උදාර කුසලය අපට මෙලොව සැනසීගෙන පරලොවත් සූපත් වෙලා සසර දුකින් නිදහස් වෙමින් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා.